හයි ඉතින් අපි අදත් අපේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් කලින් වගේම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. කැනඩාවේ ඉන්න කෙනෙක් නම් ඔයා කැනඩාවේ ඉන්න හීන දකින්න කෙනෙක් නම් අපි අද අරන් අප වීඩියෝ එකනොත් අපි හිතනවා ඔයාට දෙයක් ගන්න තියෙයි කියලා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කරනවා කියලා හිතුවේ ඔයගොල්ලෝ කැනඩාවේ වීසා process එකට අදාළව document හදාගද්දී document collect කරගන්න ඕනේ යන්න ඕනේ ආයතන ගැන. මොකද අපි දෙන්නා වීසා process එක කරද්දිත් සමහර ආයතන ගැන අපි දෙන්නා දැනන් හිටියේ නැහැ. මේ ආයතන ගැන ඇහුවෙත් එතකොට එහෙම කියන්නේ ආයතනක් තියෙනවා කියලා දැනගත්තෙත් වීසා process එකේදී. ඉතින් මේ සමහර ආයතන ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඉතින් අපි හිතුවා මේ වීඩියෝ එක කරන එක හොඳ වෙයි කියලා මේ ආයතන ගැන mention කරන එක. ඉතින් අපි සමහරලාට අපි මේ ආයතන වලට දැන් මෙහෙම mention කරාට සමහර ආයතනයක් තව කෙනෙක් දන්න ආයතනයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම අපිට මග ඇරෙච්චි හරි අපිට මොකක් හරි කියන්නේ අපි දන්නේ නැති ආයතනයක් හරි මොන හරි තිබ්බොත් කියලා හිතුනොත් ඕගොල්ලෝ comment section එකේ comment කරන්න තව කෙනෙක්ට ඒක දැනගන්න. ඉතින් අපිට ගොඩක් comment දාලා තිබ්බා, ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා. අපි ඔක්කොටම මේ හැම එකකටම අපි appreciate කරනවා. ඉතින් අපි අද වැඩි කතා නැතුව එහෙනම් අපි අද video එකටත් යන්න. හරි ඉතින් ඔයගොල්ලෝ දැනටමත් වීසා process එක පටන් අරන් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ වීසා documents ටික හදාගන්න සෑහෙන කාලයක් යනවා. දැන් අපි දෙන්නා එද්දිත් අපි දෙන්නට මාස එකමාරක් විතර ගියා. හැබැයි අපි දෙන්නා documents ටික හදාගත්තේ කොරෝනා ගොඩක් ශීඝ්‍ර වෙලා තියෙද්දි. ඉතින් ඔයගොල්ලන්ට minimum මාසයක්වත් යයි ওই documents ටික හදාගන්න. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ මේ ෆෝල් එකට එන්න ඉන්න කෙනෙක් නම් අදම documents ටික හදාගන්න පටන් ගන්න. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික හදාගද්දී මේ ආයතන වලට අමතරව ඔයාට තව පුද්ගලයෝ දෙන්නෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා ආගේ ඩොකියුමන්ට්ස් ටිකට. එක්කෙනෙක් තමයි ඔයාට ලෝයර් කෙනෙක්ගේ අවශ්‍යතාව වෙනවා ආගේ ඩොකියුමන්ට්ස් ගොඩක් ට්‍රූ කොපි කරගන්න ඕනේ වෙනවා ඔයාට ලෝයර් කෙනෙක් ත්‍රූ. ඒ වගේම ඔයාට රජයේ පිළිගත් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අවශ්‍ය වෙනවා. මොකද ඔයාගේ ඩොකියුමන්ට්ස් සිංහලෙන් තියෙන ඩොකියුමන්ට් ගොඩක් ඔයාට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඒ ට්‍රාන්ස්ලේටර්ගේ අවශ්‍යතාව වෙනවා. ඉතින් ඒ ට්‍රාන්ස්ලේටර් තෝරගද්දිත් හොඳට මතක තියාගන්න එයාට වීසා process එක ගැන එක්ස්පීරියන්ස් තියෙන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් යූස් කරන්න. එතකොට ඔයාගේ ඩොකියුමන්ට්ස් වල මොකක් හරි මිස්ටේක් එකක් තිබ්බත් එයා ඒක කරෙක් කරලා දෙයි. ඉතින් පළවෙනි ආයතනයේ විදිහට අපි හිතේ ඔයගලන්ට කියන්න පාස්පෝර්ට් ඔෆිස් එක. ඉතින් ඔයාලා මුලින්ම පාස්පෝර්ට් එක හදා ගන්න ඕනේ. හින්දා පාස්පෝර්ට් ඔෆිස් එකෙන් ඔයාලට ඔයාලගේ පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. ඉතින් ප්‍රධානම කොළඹ පාස්පෝර්ට් ඔෆිස් එකක් තියෙනවා. ඒ වගේම නුවර, ඒ වගේ ප්‍රධාන නගරවල පාස්පෝර්ට් ඔෆිස් තියෙනවා. ඉතින් ඒවෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ පාස්පෝර්ට් එක හදා ගන්න. එතකොට අපි දෙවැනි එක විදිහට කියන්න හිතුවේ IELTS ගැන. ඉතින් මොකද ලංකාවේ ප්‍රධානම IDP එක බ්‍රිටිෂ් කවුන්සිල් වගේ ඒවා තියෙනවා. ඉතින් ඔයා මම කරේ IDP එකෙන්. ඉතින් ඕගොල්ලන්ටත් ඔය මේ IELTS ඔයාට කරන්න ඕනේ. ඔය ආයතනකින් ගිහිලා IELTS එක ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක 6.5 තියෙන්න ඕනේ ඔයාට. ඉතින් ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක 6.5 අරගෙන ඔයාට ඩොකියුමන්ට් එක ඒ ආයතනයෙන් කලෙක්ට් කරගන්න පුළුවන්. ඔව් ඒක ඉතින් එක එක කැම්පස් එක නඩු වෙනස් වෙනවා. ගොඩක්ලට අවබෝධය තමයි ඉතින් අපි කිව්වේ නේද? ඔව් 6.5 වත් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ ආයතනය තමයි ඔයාගේ ඔෆර් ලෙටර් එක ගන්න ඔයාගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක. ඉතින් ඔයා ඇප්ලයි කරලා තියෙනවනේ යුනිවර්සිටි එකකට මොකක් හරි ඔයාගේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට හරි අන්ඩර්ග්‍රෑඩ් ප්‍රෝග්‍රෑම් එකකට හරි ඔයාට ඔෆර් ලෙටර් එකක් ඔයාට ඔන්ලයින් තමයි ඒක ගන්න පුළුවන්. ඔන්ලයින් ඔයාට ඒ ඩොකියුමන්ට් එක ඒ යුනිවර්සිටිකින් එයි. ඉතින් ඒ ඔයාගේ ඩ්‍රීම් යුනිවර්සිටි එක තමයි ඊළඟ ඩොකියුමන්ට් එක කරගන්න තියෙන ආයතනය. ඉතින් ඒකත් ඔයාගේ අතට ගන්න ඕනේ. ඒ වගේම අර අපි මතක තියාගෙන කලින් වීඩියෝ එකක් කිව්වා වගේ එන්රෝල්මන්ට් සර්ටිෆිකේට් එකක් පුළුවන් නම් ඒ යුනිවර්සිටි එකෙන් ගන්න බලන්න. ඉතින් ඊළඟ ආයතන විදිහට අපි කියන්න හිතුවේ මැරිට් සර්ටිෆිකේට් ගැන. අපි මැරිට් සර්ටිෆිකේට් ඇන්ඩ් බර්ත් සර්ටිෆිකේට්. ඉතින් මේවා ගන්නකොට ගොඩක් වෙලාවට ඔයාලගාව දැනටමත් තියෙනවනේ සිංහල පිටපතක්. ඉතින් හැබැයි අපි මේවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඉතින් අර කලින් කිව්වා වගේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. හැබැයි ඒක අපිට කෙලින්ම වීසා වලට දෙන්න බෑ. අපි ඒක කන්සියුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක සත්‍ය පිටපතක් කියලා රජයේ පිළිගත් ආයතනයක් තියෙනවා. විදේශ අමාත්‍යංශයට අදාළ කන්සියුලර් ඔෆිස් කියලා. ඉතින් ඔයාලා ඒකෙන් මේ මැරිට් සර්ටිෆිකේට්, බර්ත් සර්ටිෆිකේට් සත්‍ය පිටපත් කරගන්න ඕනේ. අපි ඒක ආයෙත් රිපීට් කරන්න. මොකද උතන පැටලෙන තැන ඔයගොල්ලොන්ට මුලින්ම ඔයගොල්ලන්ට දැනටමත් බර්ත් සර්ටිෆිකේට් එක මොකක් හරි එකක් වෙලා ලොස් වෙලා තියෙනවනේ. බර්ත් සර්ටිෆිකේට් එකක් හරි මැරිට් සර්ටිෆිකේට් එකක් හරි ලොස් වෙලා තියෙනවනේ. ඔයාට ඔයාගේ ඔයාගේ උපන් තැනට අදාළව තියෙන
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔය සර්ටිෆිකේට් දෙක කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔය ගන්න සර්ටිෆිකේට් දෙක සිංහලෙන් තියෙන. ඉතින් මේ සිංහලෙන් තියෙන සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ලේටර් කෙනෙක් through වාට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඉතින් මේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගත් එකත් ඔයාගේ ඔරිජිනල් සර්ටිෆිකේට් එකත් ඒ දෙකම එක තමයි ඔයා කන්සියුලර් කාර්යාලයට ගිහලා ඔයා බාර දෙන්නේ. එතකොට ඒ කන්සියුලර් කාර්යාලයෙන් දෙන ඩොකියුමන්ට් එක ඒ ට්‍රාන්ස්ලේට් කරගත් එක ට්‍රූ කොපි කියලා. ඉතින් ඒ ඩොකියුමන්ට් එක තමයි අපි වීසා ප්‍රොසෙස් එකට සබ්මිට් කරන්නේ. ඔය ඩොකියුමන්ට් එක ඔයා කලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට ඊළඟට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් එකක් අපි අවශ්‍ය වෙන ඩොකියුමන්ට් එක තමයි පොලිස් රිපෝට් එක. ඉතින් පොලිස් රිපෝට් එක අපි අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔයාට ඔන්ලයින් ඇප්ලයි කරලා පොලිස් රිපෝට් එක ගන්න පුළුවන්. හැබැයි ඒ ගත්ත සර්ටිෆිකේට් එකත් ඔයා කෙලින්ම ඇප්ලයි කරන්න බෑ. ඒකත් ඔයා කන්සියුල් කරගන්න ඕනේ කන්සියුල් කාර්යාලයේ. කන්සියුල් කරන්න කලින් ඔයාගේ පොලිස් හෙඩ් ක්වාටර්ස් එකෙන් තමයි තමගේ අතට ගන්න ඕනේ. ඔන්ලයින් ඇප්ලයි කරාට ඔයාගේ පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් මූලස්ථානයේ කොළඹ කලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අර කිව්වා වගේ කන්සියුල් ඔෆිස් එකෙන් කන්සියුල් කරගන්න පුළුවන්. එතකොට ඊළඟ ඩොකියුමන්ට් එක විදිහට අපි මෙන්ෂන් කරලා කියන විදිය ඕලෙවල සර්ටිෆිකේට්. ඉතින් ඒකත් ගොඩක් වෙලාවට ඔයාලගේ ගෙදර දැන්ටමත් තියෙනවනේ. ඒක සිංහලෙන් තියෙනත් පුළුවන්, ගෙදර ඉංග්‍රීසියෙන් තියෙනත් පුළුවන්. හැබැයි ඒකක්වත් අපිට වීසා වලට දාන්න බෑ. ඔයා කෙලින්ම ඉසුරුපායෙන් විදේශ කටයුත්තකට අවශ්‍ය විදිහට ඉල්ලුම් කරලා ඕලෙවල ලෙවල් සර්ටිෆිකේට්ස් එක ගන්න ඕනේ. මෙතනදි විශේෂ දෙයක් තියෙනවා. අර ඉස්සෙල්ලා වගේම ඒවත් කන්සියුල් ඔෆිස් එකේ කන්සියුල් කරන්න ඕනේ. හැබැයි ඉසුරුපායෙම කෙලින්ම කන්සියුල් ඔෆිස් එකට යවනවා. ඔයාලට එතනින් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් ඉසුරුපායෙන් ඔයාලගේ අතට අරගෙන අර අනිත් කරන අනිත් කන්සියුල් කරන ලියකියුලිත් එක්ක අරගෙන ගිහිල්ලා කන්සියුල් කරගන්නත් පුළුවන්. හැබැයි එතන අර විශේෂයෙන් කියන්න ඕනේ ඒගොල්ලෝ කෙලින්ම ඩිරෙක්ට් කන්සියුල් කරලම විදේශ අමාත්‍යාංශයෙන් ඔයාලට අතට දෙන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් දැන් ඕක දැන් එතකොට දැන් අපි දැන් ආයෙ රිපීට් කරොත් දැන් අපි කන්සියුල කාර්යාලයෙන් මේ වෙනකොට ඕලෙවල ලෙවල් සර්ටිෆිකේට් දෙක, ඔයාගේ පොලිස් රිපෝට් එක, ඔයාගේ බර්ත් සර්ටිෆිකේට්, මැරිජ් සර්ටිෆිකේට් ඔක්කොම ඔය සෙට් එකම ඔයා කන්සියුල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඔයා ප්‍රොෆෙෂනල් ඔයාගේ ක්වොලිෆිකේෂන් පෙන්නද්දී ඔයා සර්විස් ලෙටර්ස් තියෙනවා නම් ඔයාට පෙන්නන්න. ඉතින් සර්විස් ලෙටර්ස් ඔයා ට්‍රූ කොපි කරගන්න තියෙන්නේ ඔයාගේ ලෝයර් ත්‍රූ. ඉතින් ඔයා ලෝයර්ට ගිහලා එතකොට තව එකක් තියෙනවා, සමහර සර්විස් ලෙටර්ස් ඔයා ගාව තියෙන සිංහලෙන් නම් අර අපි කිව්වා වගේ ඔයා ලෝයර් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ත්‍රූ ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තමා ඒක සබ්මිට් කරද්දී යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් තව දෙයක් තියෙනවා. දැන් ඔයා ඊට අමතරව දැන් ඔයාගේ සර්විස් ලෙටර්ස් වලට අමතරව ඔයා වීසා ප්‍රොසෙස් එකට ඔයාගේ මොකක් හරි අපි හිතමුකෝ ඉඩමක ඔප්පුවක් හරි, එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි ඔයාගේ දේපලක මොකක් හරි නමක හරි මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා නම් ඔයාට ඒක ඔයාගේමයි කියලා කියන්න. ඔයාට සමහර වෙලාවට නම ඩොකියුමන්ට් ගොඩක නම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක ඔයාගේ සර්නේම් එකේ වෙන්න පුළුවන්, අකුරක් වෙන්න පුළුවන්. ඒ අකුරක් වැරදිලා තිබ්බත් ඒවා ඒ එහෙම තියලාම සබ්මිට් කරන්න එපා, ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි. ඉතින් ඒ ඔයාගේ ඩොකියුමන්ට් කිහිපයක ඔයාගේ නම වෙනස් වෙලා තියෙනවා නම් අකුරක් සමහරලාට අග අකුර ඊ එකක් තියෙන්න පුළුවන්, සමහරලාට ඒ එකක් තියෙන්න පුළුවන් ඩොකියුමන්ට් දෙක. හැබැයි මේ දෙකෙම ඉන්න එකම කෙනා ඔයාම නම් ඔයාට ලෝයර් කෙනෙක් ත්‍රූ ඒ නම් ඔක්කොගෙම තියෙන ඩොකියුමන්ට් වෙන වෙනම මෙන්ෂන් කරලා ඔයාට දිවුරුම් ප්‍රකාශයක් ගන්න වෙනවා. ඉතින් ඒ දිවුරුම් ප්‍රකාශ ගන්න අපි අර කිව්වා වගේම ලෝයර් කෙනකින් ඔයාට ඒක කරගන්න පුළුවන්. එතන තියෙන ඒක කරගන්න ඔයාට යන්න ඕනේ ලෝයර් කෙනකින් තමයි එතන එක කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්. ඉතින් ඒක ගොඩාක් තියෙනවා. මොකද ඔයාලා බැංකු වලින් මොන හරි ඔයාලගේ ගිණුම් වල ශේෂයන් ගන්නවා නම් ඒ ඩොකියුමන්ට්ස් ගන්න ඕනේ ඔයාලගේ බැංකු වලින්. ඒ වගේ මොන හරි ඔයාලා ඉන්ෂුරන්ස් එකකින් වගේ ඔයාලා ලැබුණු මුදලක් පෙන්නනවා නම් ඒ ඉන්ෂුරන්ස් ඒ ආයතනයේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඔයාලා කලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ අර කිව්වා වගේ ඔයාලගේ ඉඩමක් නැත්නම් ගෙදරක්, එතකොට ඒ දේවල් ඔයාල අස්තමේතු කරගන්න ඕනේ. ඒ අස්තමේතු කරගන්නකොටත් ඔයාල ඒ අස්තමේතු කරන ආයතනයකින් කරගන්න පුළුවන්. මේ හැම එකම ඉංග්‍රීසි වලින් විතරයි තියෙන්න ඕනේ. අනිත් එක බැංක් ලෙටර් එකකින් බැලන්ස් කැන් කන්ෆර්මේෂන් ලෙටර් එකක් ගද්දී ඒක සාමාන්‍ය වැලිඩිටි එක තියෙන මාස 3ක විතර කාලයක්. ඉතින් ඔයා ඒක සාමාන්‍යයෙන් වීසා ප්‍රොසෙස් එක අනිත් එක ඔයා ඒක ඔයා වීසා ප්‍රොසෙස් එක පටන් ගද්දිම බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර් එකක් ගත්තොත් ඒකේ වැලිඩිටි එක අඩු වෙනවා. මොකද ඔයා වීසා ප්‍රොසෙස් එකට ආයෙ තව මාසෙක විතර තමයි වීසා ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්නේ. එතකොට ඔයා මාසෙකට පරණ ඩේට් එක බැලන්ස් කන්ෆර්මේෂන් එක තමයි ඔයා ගාව තියෙන්නේ. ඒකින්ද බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර්ස් ගද්දි
මතක තියාගෙන අන්තිම වෙලාවේ ගන්න තියාගන්න. එතකොට ඔයා ડોකියුමන්ට් ටික ඔක්කොම හදාගෙන මේ බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර්ස් ටික සබ්මිට් කරාම එතකොට ඒක ළඟම තියෙන ඩේට් එකකින් තමයි සබ්මිට් වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් අර කිව් වගේ ඒ ඒවා එතකොට ඔප්පු තිරප්පු තියනවා නම් ඒවත් ඔයාලා අර කිව් වගේම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඒ වගේම ඒවත් ඔයාලා සත්‍ය පිටපත් කියලා ලෝය කෙනෙක් ඉදිරියේ අත්සන් කරලා ලෝයගේ සහතිකය ගන්න ඕනේ. ඔව්. ඉතින් එතකොට ඔයිට අමතරව ඔයා ස්පවුස් එක වෙන කෙනෙක් නම් ඔය ඒ ස්පවුස්ට අදාළව ડોකියුමන්ට් ටිකත් ඔය වගේම ඔයා අතනට කිම්ම කරගන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔයා ස්පවුස් එක්ක එනවා නම් ස්පවුස්ගේ බර්ත් සර්ටිෆිකේට් එකත් ඔය කිව්වා වගේම කන්සියුල් කරගෙන ඔය ප්‍රොසෙස් එකම යන්න වෙනවා. ඒ වගේම ඔයා මොකක් හරි දෙයකින් ඔයාගේ ඔයාගේ අම්මා ඔයාගේ දෙමව්පියන්ගේ ડોකියුමන්ට්ස් මොනවා හරි පෙන්නනවා නම් ඉතින් ඒ දෙමව්පියන්ගේ ડોකියුමන්ට්ස් වලට අදාළව ඔයාට ඔය කන්සියුල් කාර්යාලය වලින් ඒ ડોකියුමන්ට් එක කරගන්න වෙනවා. මොකද කොටින්ම කියනවා නම් ඔයාලා දෙමව්පියෝ පෙන්නනවා නම් ඒ මගේ අම්මයි තාත්තයි කියලා ඔප්පු කරන්න ඕනේ. ඉතින් ඒතර ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකත් එක්ක අම්මගේ තාත්තගේ බර්ත් සර්ටිෆිකේට්ස් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒවත් අර කිසල කියව පිළිවෙලටම තමයි කරගන්න ඕනේ. ඔව්. ඉතින් ඔයා එතන ටිකට තමයි ඔයාට යන්න තියෙන්නේ. ඉතින් අපිට මොකක් හරි මිස් වෙලා තියෙනවා අපි ගිහලා මිස් වෙනවා. ඇයි අපි අන්තිමට කරගත්තට පස්සේ බයෝමෙට්‍රික්ස් කරගන්න ඕනේ. ඉතින් ඒකට යන්න තියෙන ආයතනය තමයි VFS එක. වෙන කොහෙවත් නැහැ කැනඩාවට අදාළව. ඉතින් ඒක තියෙන කොළඹ. ඒ තැනට ගිහිල්ලා ඔයාලා වීසා ડોකියුමන්ට් සබ්මිට් කළාට පස්සේ වීසා ප්‍රොසෙස් එක පටන් ගන්න කලින් ඔයාලා බයෝමෙට්‍රික්ස් දෙන්න VFS එකට යන්න ඕනේ. ඔව්. මේ දැන් අපි මේවට ෂෝට් ෆෝම් පාවිච්චි කරාට මේවට අදාළ ආයතනට අදාළ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයා ඒක බලන්න ඒ ආයතන වල ඒතකොට ඇඩ්‍රස් එකත් එක්කම වෙබ්සයිට් එකේ ලින්ක් එක අපි දාලා තිනවා. ඔයාලට ඒ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකෙන් ඒක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ආයතන ටික තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා කියලා හිතුවේ. අපි හිතනවා මේ ආයතනම ගැන අපි කිව්වා කියලා මිසුන්නේ නැහැ. අපිට ආයතන කිසිම ආයතන මිසුන්නේ නැහැ. ඔය ආයතන ටිකෙන් තමයි අපි ડોකියුමන්ට් එක හදාගත්තේ. තව කෙනෙක් මීට අමතර වෙන ආයතනෙක මොකක් හරි ડોකියුමන්ට් එකක් කරගත්තා නම් ඒකත් කමෙන්ට් කරලා තියන්න. එතකොට තව කෙනෙක්ට ඒක දැනගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක මේ වෙනකොටත් වටිනවා කියලා කෙනෙක් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනේ එයාට බලන්න ෂෙයා කරන්න. ඉතින් අපිට ගොඩක් අය සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා මේ වෙනකොටත්. ඉතින් අපි චැනල් එක පටන් අරගෙන මාසයක් විතර කාලයක් ගියේ. ඉතින් අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා ලයික් කරන හැමෝටමත් කමෙන්ට් කරන හැමෝටමත්. ඒ කමෙන්ට් කරන හැමෝටම අපි ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන ඒ ප්‍රශ්න වලට දීලා තියෙන උත්තර මදි වගේ නම් තව දෙයක් අපිට දැනගන්න තියෙනවා ඕනේ වෙලා කමෙන්ට් එකක් දාන්න. අපේ FB page එක තියෙනවා. අපි ඒකනේ ඒකිනුත් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපිව අලෝහා කියලා තියෙන්නේ. ඉතින් ඒකිනුත් අපිව කන්ටැක්ට් කරගන්න මොනවාම හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපි අනිවාර්යයෙන්ම ඔයගලන්ට උපරිම ඉක්මනට රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් අපි අදට සමු ගන්නවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ගිහින් එන්න එහෙනම්. Bye.